හඳන් දෙදස් විසිපහ විභාගලි යන සූදානම් වෙච්චායට ඔළුවට එන දේ තමයි. අපිට කොරියාවට යන්න කොච්චර කල් යනවද? එතකොට අපි කියනවා 2025 විභාගයේ ලිව්වතින් ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ එයා 2025 නොවැම්බර් මාසෙන් පස්සේ තමයි වෙබ් එකට වැටෙන්න පටන් ගන්න. හැබැයි මතක තියාගන්න 2025 ලියන විභාගෙ ලියන ළමයි විභාගෙ අයදුම් කරපු ළමයි සමහරට 2026 විභාගෙ ලියන්න පුළුවන්. එතකොට ඔයාලා මතක තියාගන්න මේ වැඩසටහනට අනිවාර්යයෙන්ම තමන්ට විභාගය අයදුම් කරාම විභාගෙ ඉක්මනට එන ළමයි ඉන්නවා, විභාගෙ ප්‍රමාද වෙලා ඉන්න අය ඉන්නවා. ඔයාලා තීරුම් ගන්න විභාගෙ අනිවාර්යයෙන්ම ලියලා මාස 5ක් 6ක් අනිවාර්යෙන් යනවා තමන්ට කොරියන් රැකියාවක් ලැබෙන්න. ඉතින් ඒකෙන් හින්දා ඔයාලගේ ඔළුවේ ඔයාලා තියාගන්න ඕන මොකද්ද? කොරියන් ඇවිල්ලා පාඩම් කරලා විභාගෙ සමත් වෙන්න. විභාගෙ සමත් වෙච්ච දවසේ ඉඳලා මාස 6කට මාසෙන් එන්න පුළුවන් සමහර එක ළමයකට. සමහර ළමයකට මාස 2 3කින් එන්න පුළුවන්. සමහර ළමයකට ඒක මාස 6ක් මාස 8ක් අවුරුද්දක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක එයාගේ වේලාව අනුව තීරණය වෙන්නේ. කොරියන් විභාගෙ ලියන්නේ මුලින්ම ලියනවද කියලා කාටවත් කියන්න බෑ. අගට ලියනවා කියලා කාටවත් කියන්න බෑ. විභාගෙ ලියපු ගමම්ම රැකියාවක් ලැබෙනවද කියලා කාටවත් කියන්නත් බෑ. ඒකේ තීරණය වෙන්නේ එයාගේ වේලාව අනුව. එයාගේ වේලාව අනුව ඒක තීරණය වෙන්නේ. විභාගෙ සමත් වුණත් මතක තියාගන්න නිෂ්පාදන අංශයෙන් අනිවාර්යෙන් කොරියාවට යන්න පුළුවන්. නිෂ්පාදන අංශයෙන් නැවතත් කියනවා දීවර ඉදිකිරීම් සේවා ගැන මම කියන්න දන්නේ නැව නිෂ්පාදන සහ ඉදිකිරි නිෂ්පාදන අංශය කියන්නේ කර්මාන්ත ශාලා අංශයේ විභාගෙ ලියන ඕන කෙනෙකුට විභාගෙ සමත් වුණ රැකියාවක් ලැබෙනවා. හැබැයි රැකියාවක් ලැබෙන දවස විභාගෙ සමත් වුණ දවස ඉඳලා මාස 2 සිට අවුරුද්දක් අතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඒක ඔයාලා දැනුවත් වෙන්න. විභාගෙ සමත් වුණු ගමන්ම ඔයාලට කොරියාවට යන්න හම්බ වෙන්නේ නැහැ. මේ වැඩසටහන මාස 18ක් කියලා මම කියන්නේ යන්නේ ඒකින්ද.